2019 ජනාධිපතිවරණේ වගේමින් පසුව මහමැතිවරණ ඒ ජනවරම ගොඩනගන්න කැපවෙච්ච ජනතා අභිලාෂයන් තියෙනවා. ඒ ජනතා අභිලාෂයන්ට පටහැනි ක්‍රියාමාර්ගවලට යනකොට ආණ්ඩුවට ඊට එරෙහිව අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම මේ ජනවරම ආරක්ෂා කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රතිචාරය වෙන්නේ අපේ අමාත්‍ය තනතුරු වලින් අපි ඉවත් කිරීම නම් ඒක අපි ඉතාම සතුටින් බාර ගන්නවා. මට කියන්න තියෙන්නේ බොහොම ස්තුතියි කියලා. ඔබ දන්නවා අපි පහුගිය දවසේ තිබිච්ච සමුළුවෙන් කරේ මේ තියෙන ආර්ථික අර්බුදය ගැන රටට කරුණු කියපු එක. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගත යුතු පියවර ගැන කියපු එක. ඉතින් ජනාධිපතිවරයා හරි ඔහුට උපදෙස් දෙන මුදල් ඇමතිවරයා හරි තීරණය කරලා තියෙනවා ආර්ථික අර්බුදයෙන් ගොඩේමට නම් මේ ඇමති දුවරු දෙන්නා ඉවත් කරන්න ඕන. ඒ කියන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමේ පියවරක් හැටියට. දැන් අපි දෙන්න ඉවත් කරාම ඩොලර් පැටව ගහනවා, තෙල් උණනවා, ඊළඟට විදුලි බලය කප්පාදුව නතර වෙනවා, පුදුම ආශ්චර්යමත් දෙයක් වෙන්න නියමිතව තිබෙනවා. ඉතින් මං හිතන්නේ ආර්ථික අර්බුදයට හේතුව අපි දෙන්න කියලා හිතන්නේ නැති ආර්ථික අර්බුදයට ගත යුතු පියවර හැටියට වෙන්න ඕන අපි දෙන්නව ඒ අමාත්‍ය තන්ත්‍ර වලින් ඉවත් කරන්න ඇත්තේ. එහෙම හරි කමක් නැහැ, මේ ආර්ථික අර්බුදයෙන් අපේ රටට ගොඩ එන්න පුළුවන් නම් අපි ඒ ගැන සතුටු වෙනවා.